අද මම ඔයගලන්ට අරගෙන ආවේ අඩු කාලෙකදී හදාගන්න පුළුවන් ගොඩක් රසවත් ඩොනට් රෙසිපි එකක්. ඉතින් මේ ඩොනට් ටික හදන්න අපිට ඊස්ට් ඕන කරන්නේ නැහැ. හරිම ලේසියෙන් හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් වුණ පැය ගණන් ඉන්න ඕන කරන්නේ නැහැ. හරිම රසවත් මේක. ඉතින් ඔයාලට හිතන ගමන් ටක් ගාලා හදාගන්න පුළුවන්. අපි නම් බලමු මේ රසවත් පුඩොන් වගේ ඩොනට් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට ඕන කරනවා පාන් පිටි ග්‍රෑම් 300ක්. අපි දැන් පාන් පිටි ටික මේ වගේ බෝල් එකට දාගමු. මේකට මොකෝ එකතු කරගන්න සීනි මේසැඳි පහක්. සීනි ටිකයි පාන් පිටි ටිකයි මේ වගේ හොඳට කලවම් කරන්න. දැන් අපිට ඕන කරනවා බේකින් පවුඩර් පුරුපු තෙහෙඳි එකක්, බිත්තර එකක්. මේ ටික එකතු කරලා මේ වගේ නැවත හොඳට කලවම් කරන්න. මේ විදිහට කලවම් කරගත්තට පස්සේ ළඟට අපිට ඕන කරනවා කිරි. ඉතින් කිරි කවම ඔයාලට මෙතනදී පිටි කිරි, එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් පොල් කිරි මේ ඕන එකක් ගන්න පුළුවන්. ඒ නැත්නම් ඔයාලට මේ මිශ්‍රණය වතුරෙන් උනත් හදා ගන්න පුළුවන්. දැන් අපි මේ වගේ හොඳට කලවම් කරගමු. මෙතනදී අපිට ඕන කරන්නේ අතේ නවලන පදමට තමයි මේ පිටි ඩෝ එක. ඉතින් මේ වගේ ඔගොල්ලෝ නැවත විනාඩියක් වගේ හොඳට මේක නීට් කරගන්න. මේ පිටි මෝලිය තියෙන්න ඕනේ මේ වගේ අතේ නොවලන පදමට. දැන් ඔයා මේ වගේ හදාගත්තට පස්සේ මේක විනාඩියක් දෙකක් වගේ හොඳට නීට් කරගන්න. දැන් හොඳින් නීට් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් පැන්ට් ටොප් එක උඩට හරි, එහෙම නැත්නම් බෝට් එකක් උඩට හරි පාන් පිටි ටිකක් කියාගන්න. ඉතින් මේ වගේ පිටි බෝලේ උඩටත් හොඳට පාන් පිටි ටිකක් කියලා මේක හොඳින් අපි තුනී කරගමු. තුනී කරගනිද්දි ගොඩාක්ම තුනී කරගන්න එපා, මම ඔයාට පෙන්නන්නම්. මෙන්න මේ වගේ කාණ්ඩ තුනී කරගත්තම ඇති මෙන්න මේ විදියට. ඉතින් දැන් ඔයාට පුළුවන් මේකෙන් රවුම් කපා ගන්න. මම මේ විදියට කප් එකක් පාවිච්චි කරලා තමයි රවුම් කපා ගන්න. මෙන්න මේ වගේ කාණ්ඩ අපි රවුම් කපා ගමු. ඉතින් මේ වගේ මැද රවුමත් කපා ගන්න පුළුවන්. මේ කාණ්ඩ හදාගත්තම ඇති ගොඩක් ලොකු කරන්න යන්නත් එපා, ගොඩක් පොඩි කරන්නත් එපා. ওই විදියට අපි ඔක්කොම ටික හදාගමු. මේ වගේ හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් තෙල් එකක් ලිපේ තියලා තෙල් එක හොඳටම රත් වුණාට පස්සේ ගින්දර අඩු කරලා මේ ටික බැද ගන්න. ඉතින් බැදගනිද්දී වැදගත්ම දේ තමයි ලිපේ ගින්දර. ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. ගින්දර ගොඩක් වැඩි කරගත්තොත් එහෙම මේකේ මැද අමු වෙන්න පුළුවන්. ඉතින් එක පැත්තක් හොඳටම බෙදුනට පස්සේ අනිත් පැත්ත මේ වගේ අපි හරව ගමු. හොඳට ඔයගොල්ලෝ මේක රන්වන් පාට වෙනකම් බැද ගන්න. දැන් මේ විදිහට ඔයගොල්ලෝ ඔක්කොම ඩොනට් ටික බැදගත්තට පස්සේ ඊළඟට කරන්න ඕනේ ඩොනට් ටික රසවත් කරන ග්ලේස් එක හදාගන්න. ඉතින් ග්ලේස් එක හදාගන්න අද මම පාවිච්චි කරනවා අයිසින් සීනි ග්‍රෑම් 100ක්. ඒකට මම එකතු කරගන්නවා කිරි මේසැඳි දෙකක්. මේ ටික දාලා අපි හොඳට කලවම් කරගමු. ඉතින් අයිසින් සීනි නැත්තම් ඔයාට පුළුවන් සීනි අරගෙන හොඳට කුඩු කරලා 3-4 පාරක් හලලා අරගන්න. දැන් මම මේකට කලරින් බිඳ දෙකකුත් එකතු කරගන්නවා. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයා කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා කැමති නම් මේකට චොකලට් ග්ලේස් එකකුත් හදාගන්න පුළුවන්. චොකලට් ග්ලේස් එක හදනවා නම් අපිට ඕන කරනවා අයිසින් සීනි ග්‍රෑම් 80ක් සහ චොකලට් පවුඩර් මේසැඳි 3ක්, කිරි මේසැඳි 3ක් දාලාට මේ වගේම හදාගන්න පුළුවන්. ඉතින් මේ ග්ලේස් එක ඔයාට කැමති විදිහට කැමති පාටකින් ලස්සන කරගන්න පුළුවන්. දැන් මේ හදාගත්ත ග්ලේස් එකේ අපි මේ විදිහට ඩොනට් එක දවට ගමු. ඔන්න මම පාට දෙකකින් තමයි අද හදාගත්තේ. ඉතින් දැන් මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් ස්ප්‍රින්කල්ස් ටිකක් දාලා තවත් ලස්සන කරගන්න. ඉතින් ඔයා කැමති විදිහට මේක රසවත් කරගන්න, ලස්සන කරගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි රෙසිපි එකක්. පොඩිතරෙකුටත් මේක හදාගන්න පුළුවන්. හරිම රසයි, අනිවාර්යෙන්ම හදලා බලන්න. මම දැන් ඔයාට එකක් කඩලා පෙන්නන්නම් ඇතුළේ කොයි වගේද කියලා. මේ බලන්න ඇතුළ හරියට පුළුවන් වගේ. ඉතින් ඊස්ට් පාවිච්චි කරන්න තෝ තමයි අද මේක හදාගත්තේ. ඕන කෙනෙකුට උන් ටක් ගාලා හදාගන්න පුළුවන් රසවත් රෙසිපි එකක්. අනිවාර්යයෙන්ම ඔන හදලා බලන්න. හැදුවට පස්සේ කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි.